අයිබවන් සුබදවසක් ඔබට ඇගේල්ගේ YouTube channel එකට ඔගලාදත් සාදරෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් මම විස්තර අරගෙන ඉන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිකුත් කරන ලද ගැසට් පත්‍රයක පවතින රැකියා බැංසක් පිළිබඳවයි. ඒ තමයි මේ ගැසට් එක අගෝස්තු 2 වැනි දින, ඒ කියන්නේ අගෝස්තු මාසේ 2 වැනිදා 2024 සිකුරාදා නිකුත් කරපු ගැසට් පත්‍රයේ පළවෙච්ච රැකියා අභ්‍යර්ථු කිහිපයක් ගැන තමයි මම අද විස්තර අරගෙන එන්නේ. ඕගොල්ලන්ට ගැසට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ එකට ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලත් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර දාලා තියෙනවා. ඉතින් අද ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පවතින පුරප්පාඩු කිහිපයක් සඳහා සුදුසුකම්ලත් ආයුධම්කරුවන්ගෙන් ශ්‍රී ලාංකික කුරවැසියන්ගෙන් සුදුසුකම්ලත් ආයුධම්කරුවන්ගෙන් ආයුධම්පත් කැඳවන බව ගැසට් පත්‍රයේ දක්වලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව තමයි මම විස්තර අද කතා කරන්නේ. මෙතනදී ලේකම්, පරීක්ෂණ නිලධාරී, පුස්තකාලාධිපති, කළමනාකරණ සහකාර, මෘදුකාංග හා දෘඩාංග ශිල්පී සහ රියදුරු කියන තනතුරු සඳහා තමයි ඇබෑර්තු පවතින්නේ. ඉතින් අපි බලමු මොනවද විස්තර, කොහොමද ඔයාලගේ සුදුසුකම් මේකට බලපාන්නේ සහ කොහොමද ආයදුම් කරන්න කියලා. මුලින්ම ලේකම් කියන තනතුර ගත්තාම අධ්‍යාපන සුදුසුකම් විදිහට බාහිර හා අභ්‍යන්තර ආයුධම්කරුවන්ගේ මෙන්න මේ තිරේ දිස්සන ආකාරයේ සුදුසුකම් තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් නීතිය පිළිබඳව සාමාන්‍ය උපාධියක් ලබා තිබිය යුතුයි. විශ්වවිද්‍යාලීය උපාධිය ලබා ගැනීමෙන් පසුව තනතුර හා සම්බන්ධ විශේෂේත්‍රයක යටත් පිරිසෙන් එක් අවුරුද්දක බලාපොරොත්තුවක්වත් ලබා තිබිය යුතුයි. එහෙමත් නැත්නම් පිළිගත් වෘත්තීය වරලත් ආයතනයකින් නීතිය පිළිබඳ වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමෙන් පසුව තනතුර හා සම්බන්ධ විශේෂේත්‍රයක එක් අවුරුද්දක පළපුරුද්දක්වත් තියෙන්න ඕනේ. මේවා තමයි සුදුසුකම් විදිහට අයදුම් කරවන්නේ දක්වලා තියෙන්නේ. වැටුප් පරිමාණයත් මේ විදිහට දක්වලා තියෙනවා. රුපියල් 98,325ක වැටුප් පරිමාණයක් දක්වලා තියෙනවා. දෙවැනි විදිහට පරීක්ෂණ නිලධාරී තනතුර. මෙතන අධ්‍යාපන සුදුසුකම් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් නීතිය පිළිබඳ සාමාන්‍ය උපාධියක් තිබිය යුතු අතර අධ්‍යන පරීක්ෂණ හෝ නීති ශාස්ත්‍රය පිළිබඳව යටත් පිරිසෙන් වසරක පළපුරුද්දක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු විය යුතුයි. වැටුප් පරිමාණයක් දක්වලා තියෙනවා මේ ආකාරයට. ඊළඟට පුස්තකාලාධිපති තනතුර. මෙතනදී සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් එකකට අපස සාමාන්‍ය පෙළ විභාගයේදී සම්මාන සාමාර්ථයක් තිබිය යුතුයි. ඒත් එක්කම ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සහිත විෂයන් 6කින් අපස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වී තිබිය යුතුයි. මින් විෂයන් 5ක්වත් එකවර සමත් වී තිබිය යුතුයි. ඊට අමතරව අපස උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂයන් 3ක් සමත් වී තිබිය යුතුයි. මේවා දක්වලා තියෙනවා. ඒත් එක්කම පිළිගත් විශ්වවිද්‍යාලයක පුස්තකාල විද්‍යාව පිළිබඳ 3 අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවක් සමත්ව තිබීම හෝ ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ පුස්තකාල විද්‍යාව පිළිබඳ 3 අවුරුදු ඩිප්ලෝමා වක් සමත්ව තිබීම හෝ ජාතික වෘත්තීය කුසලතා NVQ ලෙවල් 5 මට්ටමට නොඅඩු ප්‍රවීණතාවයක් ලබා තිබීම. වැටුප් පරිමාණයක් තිරේ දිස්වන ආකාරයට මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා. ඊළඟට අපි බලමු මෘදුකාංග සහ දෘඩාංග තාක්ෂණ ශිල්පී තනතුර. මෙතනදී තනතුරු දෙකක් සඳහා පුරප්පාඩු පවතිනවා කියලා සඳහන් වෙනවා. සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ තෘතීය හා වෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් මෘදුකාංග හා දෘඩාංග තාක්ෂණය පිළිබඳව NVQ ලෙවල් 5 මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතාවයක් ලබා තිබීම සහ සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු අදාළ ක්ෂේත්‍රයේ ආම වශයෙන් අවුරුදු 3ක සේවා පළපුරොද්දක් ලබා තිබීම. වැටුප් පරිමාණයක් මේ විදිහට දක්වලා තියෙනවා. ඊළඟට කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන තනතුරටත් තනතුරු දෙකක පුරප්පාඩු පවතිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අධ්‍යාපන සුසුකම් බාහිර ආයුධම් කරුවන්ගේ ඉල්ලන්නේ සිංහල හෝ දෙමළ,
ඉංග්‍රීසි ගණිතය ඇතුළු ආම වශයෙන් විෂයන් 4කට සම්මාන සහිතව අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් එක්වරකදී විෂයන් 6ක් සමත්ව තිබීම සහ අපොස උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂයන් 3ක් සමත්ව තිබීමේ පොදු පරීක්ෂණය හැර කොමන් ටෙස්ට් එක නැතුව උසස් පෙළ විභාගයෙන් ඕනෑම විෂයන් 3ක් සමත්ව තිබීම. අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම් ඔබ මේ පහත සුදුසුකම් සම්පූර්ණ කරන ලද ප්‍රාථමික ශ්‍රේණියේ ශිල්පීය නොවන අර්ධ ශිල්පීය සහ ශිල්පීය සේවා ගණයට අයත් සේවකයින් මෙතනදී සුදුසුකම් ලබනවා මේ සඳහා අයදුම් කරන්න. ඒ තමයි සිංහල හෝ දෙමළ ඉංග්‍රීසි ගණිතය ඇතුළු අවම වශයෙන් විෂයන් 4කට සම්මාන සහිතව අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් එක්වරකදී විෂයන් 6ක් සමත්ව තිබීම, තෘතීය හා වෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් පිළිගත් ආයතනයකින් ලබාගත් පරිගණක යතුරු ලියනය හෝ වෙනත් එවැනි ක්ෂේත්‍රයක් පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් විදිහට ගන්නවා කියන සඳහන් වෙනවා. ඊළඟට වර්තමාන තනතුරේ සේවයේ ස්ථිර කරලා තිබීම, ආයුධපත් බාර ගන්න අවසාන දිනය වන විට අවුරුදු 5ක අඛණ්ඩ කාලයක් සඳහා ස්ථිර තනතුරක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කරලා තිබීම. මේවා තමයි සුදුසුකම් විදිහට අභ්‍යන්තර ආයුධකරුවන්ගේ දක්වලා තියෙන්නේ. වැටුප් පරිමාණයත් මේ ආකාරයට දක්වලා තියෙනවා. ඊළඟට රියදුරු තනතුරු සඳහා තනතුරු තුනක පුරප්පාඩු පවතිනවා කියලා සඳහන් වෙනවා. අධ්‍යාපන සුදුසුකම් බාහිර ආයුධකරුවන්ගේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි බාර ගණනකදී යටත් පිරිසෙන් සම්මාන දෙකක් සහිත විෂයන් 6ක් සමත්ව තිබීම සහ බර වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර ලබා තිබීම, බර වාහන බලපත්‍ර ලබා ගැනීමෙන් පසුව අවුරුදු 3ක පළපුරොද්දක් ලබා තිබීම සහතික අදාළ සහතික ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කළ මෝටර් රථ පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම සහ රියදුරු බලපත්‍රයක් ලබා තිබීමෙන් පසු රිය පැදවීම පිළිබඳ අම වශයෙන් වසර 3ක පළපුරොද්දක් තිබීම. ප්‍රාථමික අර්ධ ශිල්පීය හෝ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයක අවුරුදු 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම. මේවා තමයි සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ. වැටුප් පරිමාණයක් දක්වලා තියෙනවා. ඊළඟට මේ හැම තනතුරකම සෑම අයදුම් කරුවෙක් පොදුවේ ගත්තාම අනිවාර්යෙන් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. තනතුරට අදාළ රාජකාරිය හොඳින් ඉෂ්ට කරන්න හැකි වෙන විදිහට කායික මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනේ. වයස් සීමාවල් මේ ආකාරයට තමයි දක්වලා තියෙන්නේ. ලේකම් සහ පරීක්ෂණ නිලධාරී තනතුරු සඳහා අයදුම් කරන අයදුම් කරුවා අයදුම්පත් බාර ගන්න අවසාන දිනට අවුරුදු 22ට නොඅඩු 45ට නොවැඩි විය යුතුයි. මේ ලේකම් සහ පරීක්ෂණ නිලධාරී කියන තනතුරු. ඊළඟට ඒ දෙක හැර අනිකුත් සියලුම තනතුරු සඳහා අයදුම් කරන අයදුම්කරුවන් අවසාන දිනට, කියන්නේ අයදුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව අදාළ වෙන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. මේ දීලා තියෙන වැටුප් පරිමාණයන් වලට අමතරව රජයේ අනුමත දීමනා සමග ජීවන වියදම් දීමනාව එකතු වෙනවා කියලත් සඳහන් වෙනවා. බඳවා ගැනීමේ ක්‍රමය ගත්තාම මේ සඳහන් මූලික සුදුසුකම් සම්පූර්ණ කරපු අයදුම්කරුවන් අතරින් ව්‍යූහාත්මක සම්මුඛ පරීක්ෂණයකදී ලබා ගන්නා ලකුණු අනුපිළ අනුව බඳවා ගැනීම සිද්ධ කරනවා. මීට අමතරව රියදුරු තනතුරු සඳහා අයදුම් කරන ලබන අයදුම්කරුවන් හට ප්‍රායෝගික පරීක්ෂණයක්ද පවත්වනවා. රියදුරු තනතුරට අයදුම් කරනවා නම් ඔයාලාට ප්‍රායෝගික පරීක්ෂණයකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට අමතරව අනෙකුත් සියලුම තනතුරු වලට ඉන්ටර්විව් එකකුත් තියෙනවා කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ. සේවා කොන්දේසි මේ තනතුරු හැම එකක්ම ස්ථිර තනතුරු අවුරුදු 3ක පරිවාස කාලයකට ඔබ යටත් වෙනවා. ඒත් එක්කම සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදලට මේ දක්වලා තියෙන ආකාරයේ ප්‍රමාණයක් යොමු වෙනවා කියලත් සඳහන් වෙනවා. අයදුම් කරන පිළිවෙල කොහොමද දැන් මේකට අයදුම් කරන්නේ? ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වෙබ්සයිට් එකේ පළ කරලා තියෙනවා ආදර්ශ අයදුම් පත්‍රය. ඒක තමයි ඔයා යොමු කරන්න ඕනේ. 2024 ඔක්තෝබර් 2 දිනට ප්‍රථම ඔයාගේ අයදුම්පත් යොමු කරන්න ඕනේ ලියාපදිංචි තැපෑලෙන්. නිසිපත්ති සම්පූර්ණ නොකරන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් වෙනවා. අයදුම්පත් බහලෙන් ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ අයදුම් කරන තනතුර සඳහන් කරන්න අමතක කරන්න එපා.
අධ්‍යක්ෂ ශ්‍රී ලංකා විනිශ්චකාරවරයන්ගේ ආයතනය අංක 80 5 වන හා 6 වැනි මහල අධිකරණ මාවත කොළඹ 12 කියන ලිපිණයට ඔබේ ආයුධුම් පත්‍රය යොමු කරන්න. ආදර්ශ ආයුධුම් පත්‍රයත් මේ ආකාරයට දක්වලා තියෙනවා. පුස්තකාලාධිපති මෘදුකාංග හා දෘඩාංග තාක්ෂණ ශිල්පී කළමනාකරණ සහකාර සහ රියදුරු තනතුරු වලට මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා. මේ ඇප්ලිකේෂන් එකම ඒගොල්ලන්ගේ ඔය සඳහන් කරපු මෙන්න මේ තියෙන මේ වෙබ්සයිට් එකේ දක්වලා තියෙනවා. අපි ඒක බලමු. වෙබ්සයිට් එකට ගියාම මම මුලින්නම් පෙන්නන ඕල් වෙබ්සයිට් එක මෙන්න මේ විදිහ ශ්‍රී ලංකා ජජස් ඉන්ස්ටිටියුට් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඔයගොල්ලන්ට එතනින් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි මුලින් කතා කරපු post of secretary, research officer, librarian, software and hardware technician, management assistant and driver කියන මෙන්න මේ තනතුරු වලට අදාළ recruitment එක english, සිංහල සහ tamil සිංහල දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම ඔයගලට දැන්වීම මෙතනින් බලා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒත් එක්කම ආදර්ශ ආයුධම් පත්‍රයත් භාෂා තුනෙන්ම ඔයගලට මෙතනින් ගන්න පුළුවන්. මෙතනද මම සිංහල එක ගත්තොත් අර මුලින් මම පෙන්නපු මෙතන තියෙන ආදර්ශ ආයුධම් පත්‍රයම තමයි තියෙන්නේ. මේ ලින්ක් එකෙන් ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අදාළ විදිහට මේක ෆිල් කරන්න කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඒ වේකන්සිස් පිළිබඳ විස්තර තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියල්ක අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.